1947 සැප්තැම්බර් මාස 24 වෙනිදා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙසත් 1948 වූ පෙබරවාරි මාස 4 වෙනිදා අප ලද නිදහසේ නිර්මාතෘවරයා ලෙසත් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වීමේ ගෞරවය නිතතින්ම හිමි විය යුත්තේ ජාතියේ පියා ලෙසින් විරුදාවලිය ලත් මහමාලයේදී සෙනානායක මැතිතුමන්ටයි අපේ රට නිදහස ලැබුණා නිදහස ලැබුණා එකම ඊට වැඩි දෙවෙනි එකම දෙවෙනියට මේ ලංකාවේ ප්‍රයෝජන කටයුත්තක් කෙරුණා නම් ඒ කෙරුණේ මේ රජපත රජ රට බව ධනය පදිංචි කිරීම කියන එක මගේ බලවත් විශ්වාසය. එක්සත් ජාතික පක්ෂය 1946 සැප්තැම්බර් මාස 6 වෙනිදා කොළඹ ෆාම් කෝට් මන්දිරයේදී ගරු ඩී.එස්. සේනානායක මැතිතුමාගේ නායකත්වයෙන් පිහිටවනු ලැබුවේ සිංහල, දෙමළ, මුස්ලිම්, වර්ග ඇතුළු සියලු ජාති එකට එක්සේ සත්කුත් වචනයේ පරිසමාප්ත අරුතින්ම ශ්‍රී ලාංකිකයින් එක්සත් ජාතියක් බවට පත් කිරීමේ උත්තම අදිටන පෙරදරි කරගෙනයි මෙම පක්ෂයට එක්සත් ජාතික පක්ෂය යන අභිමානවත් නම දෙන්නේ. වැවයිදා ගැබයි සංකල්පය අනුව මහමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන් විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා නව ගොවි ජනපද පිහිටුවමින් රජරට ප්‍රදේශවල ජනයා පදිංචි කරවීමට පහසුකම් සලසනු ලැබුවා. එවකට අභාවයට ගොස් තිබූ මිනිපේ, මින්නේරිය, තබ්බෝව, තිස්ස, යෝධ වැව යනාදී වැව් ප්‍රතිසංස්කරණය කරමින් 1949 වර්ෂයේදී බහුකාර්ය යෝජනා ක්‍රමයක් ලෙස උඩවලවේ, ගල්ඔය, ඉංගිනියාගල ව්‍යාපාරය සහ සේනානායක සමුද්‍රයත් එතුමා විසින් ආරම්භ කරන ලද්දේ.